පුංචි දුවේ පුතේ මම අද ඔයාලට අරගෙන එන්නේ ගෝණහාමිගේ කතාව. උන් එකමත් එක කැලෑවක ගෝණහාමි කෙනෙක් ජීවත් වුණා. ඉතින් මේ ගෝණහාමිට හරිම ලොකු අන්තට්ටුවක් තිබුණා. ඉතින් මේ ගෝණහාමි මේ අන්තට්ටුව නිසා හරිම ආඩම්බරෙන් තමයි ඉන්නේ. ඉතින් මේ ගෝණහාමි හැම තැනකදීම හරිම ආඩම්බරෙන් එයාගේ මේ අන්තට්ටුව ගැන කතා කරනවා. එයා හැම තිස්සෙම කියනවා මගේ අන්තට්ටුව හරිම ශක්තිමත්, හරිම ලස්සනයි. ඔයාලට පේනව නේද? ඒක කොච්චර ශක්තිමත්ද කියලා. ඉතින් මේ විදියට මේ ගෝණහාමි හැම තැනකදීම එයාගේ මේ ලොකු අන්තට්ටුව ගැන හරිම ආඩම්බරෙන් කතා කරා. හැබැයි මේ ගෝණහාමි එක දෙයක් ගැන දුක් වුණා. එයා හැමදාම වතුර බොන්න පොකුණ ළඟට ගිහාම පොකුණෙන් පේන එයාගේ රූපෙ දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්න ගමන් හිතනවා, බලන්න මගේ අන්තට්ටුව කොච්චර ශක්තිමත්ද, කොච්චර ලස්සනද. ඒත් මගේ කකුල්, ඒව හරිම කෙට්ටුයි, කිසිම ලස්සනක් නෑ. බලන්නකො මගේ මේ විශාල අන්තට්ටුවට මේ වගේ කෙට්ටු කකුල් නම් පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ. ඔහොම කියලා මේ ගෝණහාමි හැම තිස්සෙම දුක් වෙනවා. ඉතින් ඔන්න පුරුදු විදියටම දවසක් ගෝණහාමි ගියා පොකුණ ළඟට. ගිහිල්ලා හැමදාම කරනවා වගේ එයාගේ අන්තට්ටුව ගැන ආඩම්බරෙන් කල්පනා කරලා එයාගේ කකුල් ගැන දුක් වෙන්න ගත්ත. ඔන්න ඒත් එක්කම ගෝණහාමිට ඇහුණා වෙඩි සද්දයක්. ඒ මොකද්ද දන්නවද? දඩයක්කාරයෝ කැලේට ඇවිල්ලා. ඉතින් ගෝණහාමි මොකද කරේ? හිතන්නත් කලින් වේගෙන් දුවන්න ගත්තා. ඉතින් මෙහෙම කැලේ මැද්දෙන් වේගෙන් දුවගෙන යනකොට මොකද උනේ? ගෝණහාමිගේ මේ ලොකු අන්තට්ටුව ගස්වල පැටලෙන්න ගත්තා. ඉතින් ගස්වල වැල්වල පැටලිලා පැටලිලා ඔන්න ගෝණහාමි එතන හිර වුණා කැලේ ඇතුලේ. දැන් ගෝණහාමිට ළඟින් මැහෙනවා වෙඩි සද්දේ, ඒ වගේම බල්ලෝ බොරන සද්දේ. ඒ වුණාට මොකද උනේ? ගෝණහාමිට දුවන්න විදියක් නැහැ. එයාගේ අන්තට්ටුව හොඳටම හිර වෙලා. ඉතින් ඔන්න ඒ වෙලාවේ තමයි ගෝණහාමිට තේරුනේ, මම නිතරම ආඩම්බර වුණු අන්තට්ටුව නිසා අන්තිමට මම කරදරේ වැටුණා. හැබැයි මම නිතරම දුක් වුණු මගේ මේ කෙට්ටු ශක්තිමත් කකුල් නිසා තමයි මෙච්චර වෙලා හරි මම බේරිලා හිටියේ. ඉතින් ඔන්න ඔහුම තමයි අන්තිමට ගෝණහාමිට හිතුනේ. පේනව නේද පුතේ? කිසිම වෙලාවක කිසිම දෙයක් නිසා ආඩම්බර වෙන්න ඕනත් නැහැ. ඒ වගේම අපිට ලැබිලා තියෙන දේවල් වලින් අපි සෑහීමකට පත් වෙන්න ඕන. අනේ මගේ කකුල් කෙට්ටුයි, ඇයි මට මෙහෙම ලැබුණේ, ඇයි මට මේ වගේ පාටක් ලැබුණේ. මෙන්න මේ විදියට කිසිම වෙලාවක හිතන්න එපා. අපිට හැමදේම ලැබිලා තියෙන්නේ ලැබෙන්න ඕන විදියට.